ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්න විදියට ලසිත් ඇබුල් දෙනිය රංගනගේ සමුගැනීමේක ස්ථාවර වුණත් ලසිත්ගේ පසුබෑම එක්ක කණ්ඩායමට ආව ප්‍රභාත් ජයසූරිය වාර්තාගත ආරම්භයක් ලබාගෙන ටෙස්ට් කණ්ඩායමේ තමන්ගේ තැන හදාගන්න සමත් වුණා. කොහොම වුණත් ලසිත් ප්‍රවීන් ප්‍රභාත් වගේ එකම ඉරියව්වකින් පන්දු යවන ක්‍රීඩකයෝ රාශියක් ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන්නාගේ ස්ථානයට එන්න සටන් කරන එක ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට ගොඩක් හොඳ දෙයක්. මේ අයට අමතරව තව තරුණ දක්ෂ ක්‍රීඩකෙක් කරලියට ඇවිත් ඒ තමයි කවුමල් නානායක්කාර. තමත් අවුරුදු 22ක් වෙන මේ තරුණ ක්‍රීඩකයා මේ පළමුපෙළ තරඟ වාරයේ ඉනිම අටකදී කඩුලු 42ක් දවා ගන්න සමත් වෙලා තියෙනවා. කවුමල්ගේ කඩුලක සාමාන්‍ය සටහන් වෙන්නේ 14ක් විදිහට. පන්දු යවපු ඉනිම් 8න් 6කදීම කඩුලු 5කට වඩා දවා ගන්න මේ තරුණ ක්‍රීඩකයා සමත් වෙලා තියෙනවා. ඔහුත් වමත් පාදක පන්දු යවන්නෙක් විදිහට තමයි ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම නියෝජනය කරන්නේ. පන්දු යවන්න අතරේ දෙවැනි තැන ඉන්නේ ප්‍රභාත් ජයසූරිය. ප්‍රභාත් ගැන නම් අමුතුවෙන් කියන්න ඕන කමක් නැහැ. ඉනිම 10කදී කඩුලු 35ක් දවා ගන්න ප්‍රභාත් මේ වෙද්දි සමත් වෙලා තියෙනවා. අවස්ථා තුනක කඩුලු 5කට වඩා ඉනිමක දවා ගන්න ප්‍රභාත් සමත් වෙලා තියෙනවා. තුන්වෙනි තැන ඉන්නේ චලන් ද සිල්වා. චලන තරඟ 5ක ඉනිම 8ක් පන්දු යවලා කඩුලු 34ක් දවා ගන්න සමත් වෙලා තියෙන ක්‍රීඩකයෙක්. චලනත් වමත් පාදක පන්දු යවන්නේ. එමත් නැත්නම් ලෙෆ්ට් ආම් ඔර්තොඩොක්ස් පන්දු යවන්න තමයි මුල් ස්ථාන තුනේම ඉන්නේ. හතරවෙනි තැන ඉන්නේ ඉනිම 7කදී කඩුලු 32ක් දවා ගත්ත අත් දෙකින්ම පන්දු යවන්න පුළුවන් තරිදු රත්නායක. පස්වෙනි තැන ඉන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ලසිත් ඇබුල් දෙනිය. ලසිත් ඉනිම 8කදී කඩුලු 31ක් දවා ගන්න සමත් වෙලා තියෙනවා. ඔය විදිහට දඟපන්දු යවන්න අතරේ නම් ශ්‍රී ලංකා කණ්ඩායමට එන්න දැඩි සටනක් තිබුණට පළමුපෙළ තරඟවල ලැබෙන තනතිලි එක්ක වේගපන්දු යවන්නන්ගේ කැපිපෙන දක්ෂතා නම් අපිට තාමත් දකින්න ලැබුණේ නැහැ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.